මෙවසර තිබුණ IPL වෙන්දේසියත් පසුගේ වතාවල් වගේම ගොඩක් උණුසුම් වෙන්දේසියක් වෙද්දී ප්‍රේක්ෂකයෝ බලාගෙන හිටපු ක්‍රීඩකයෝ වෙන්දේසියෙන් ඉවත් වෙද්දී ප්‍රේක්ෂකයෝ අහලවත් නැති ක්‍රීඩකයෝ කණ්ඩායම් මිලදී ගන්න අවස්ථාවක් මේ වෙන්දේසියේ තිබුණා. වෙන්දේසිය වැඩිම ගානකට අලෙවි වුණේ ඉංගලන්ත සුපිරි තුන්ගිරියව ක්‍රීඩක බෙන් ස්ටොක්. ස්ටොක් ඉන්දියන් රුපියල් කෝටි 12.5කට මිලට ගත්තේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම. ඉන්දියාවේ ක්‍රීඩකයෙකුට මේ පාර වෙන්දේසිය ලැබුණු ලොකුම වටිනාකම තමයි ඉන්දියන් රුපියල් කෝටි 11.5ක්. ඒ මුදලට ජයදේව් උණ්ඩකාඩ් විකිණෙද්දී ඔහුත් මිලදී ගත්තේ ස්ටොක් මිලදී ගත්තේ රාජස්ථාන් රොයල්ස් හිමිකරුවමයි. කාලෙකින් ඉඳලා RCB කණ්ඩායමේ හිටපු ක්‍රිස් ගේල් මෙසරේ වෙන්දේසියේ පළවෙනි දවසේ අලෙවි වුණේ නැතත් දෙවෙනි දවසේ ඉන්දියන් රුපියල් කෝටි 2කට මිලදී ගත්තේ කින්ස් 11 පංජාබ් කණ්ඩායම. මේ පාර ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් වෙන්දේසියේ අලෙවි වුණේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර විතරයි. චමීර ඉන්දියන් රුපියල් කෝටි 1කට රාජස්ථාන් රොයල් කණ්ඩායම මිලට ගනිද්දී අකිල මිලට ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. අකිලගේ වටිනාකමත් ඉන්දියන් කෝටි රුපියල් 1.5ක් වුණා කියලා තමයි ආරංචි වෙන්නේ. තාමත් එකම ටෙස්ට් තරගයක්වත් ක්‍රීඩා කරලා නැති අෆ්ගනිස්තානයේ ක්‍රීඩකයන් 3 දෙනෙක්ම මේ වෙන්දේසිය අලෙවි වුණ එකත් වැදගත් සිද්ධියක් වුණා. මුජිබ් සද්රාන්, මොහමඩ් නබී සහ රෂීඩ් ඛාන් තමයි ඒ ක්‍රීඩකයෝ 3 දෙනා. මෙතනින් රෂීඩ් ඛාන් අලෙවි වුණේ ඉන්දියන් රුපියල් කෝටි 9.5ක ලොකු මුදලකට. රෂීඩ් ගත්තේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම. නේපාලයේ ක්‍රීඩකෙක් වෙන සන්දීප් ලමචේන් ඉන්දිය රුපියල් 120ක මිලකට දිල්ලි ඩෙයර්ඩෙවිල්ස් කණ්ඩායම මිලට ගත්ත එකත් මේ පාර වෙන්දේසියුණු වැදගත් සිදුවීමක් වුණා. මේ විදිහට කණ්ඩායම අලුත් ක්‍රීඩකයෝ මිලදී ගනිද්දී අවුරුදු 10ක් මුම්බායි කණ්ඩායමට ක්‍රීඩා කරපු මාලිංග මිලදී ගන්න කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණු ප්‍රශ්නාර්ථයක් ඉතුරු කළා තමයි IPL වෙන්දේසිය ඉවරුනේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්නත් තවත් යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් නැවුම් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.